අද මේ රටේ සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා තියෙන පාස්කු ඉරිදා බෝම්බෙන් පස්සේ. එහෙනම් සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. වෙසක් පොහොය උත්සවය සමරලා පාසල් විවෘත කළා, ගණදෙනු ආරම්භ කළා. දැන් ඒ වගේම රජයේ පාලනය කරන එක, ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන එක, සංවර්ධනය කරන එක ඒ වගේම අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒක නවත්තන්න බෑ. ඒක නැවැත්වුවොත් ISIS ත්‍රස්තවාදයට විශාල ජයග්‍රහණයක්. මේ ISIS ත්‍රස්තවාදීන් සහරාන්ලා එන්ටේජී නැති වුණා කියලා අපි එතනින් සෑයීමකට පත් වෙන්න බෑ. මේ විස බීජේ නැති කරාම තව විස බීජයක් එන්න පුළුවන්. ලෙඩේ එකයි. ඉතින් දැන් අපේ වමනාකම මේ රටට ISIS ත්‍රස්තවාදය නවත්තන්න පුළුවන් උපක්‍රමයක් තමයි අපිට වමනා ප්‍රතිත්‍රස්තවාදී වැඩසටහන. ඒ වගකීම කැබිනට් මණ්ඩලයේ හැටියට අපිට තියෙනවා. ඒ උපක්‍රම ඇතිකරන්න අපිට අරමුණු තුනක් තියෙනවා. එකක් ISIS ත්‍රස්තවාදයට ජනතාව එකතු වීම නවත්තන්න. දෙවනුව තියෙන්නේ ISIS ත්‍රස්තවාදයේ ප්‍රහාර නවත්තන්න. තුන්වෙනුව තියෙන ප්‍රහාරයක් සිදු වුණොත් ඒකට මූණ දෙන්න පුළුවන් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ඔන්න ඔය තුන පදනම් කරගෙන තමයි අද ඇමතිවරු හැටියට අපි මේක සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම ISIS ත්‍රස්තවාදය ගැන තියෙන තොරතුරු බුද්ධි අංශ ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කරන්න ඕනේ. අපිට විදේශ බුද්ධි ආයතන එක්ක වැඩ කටයුතු කරන්න තියෙනවා. මේ ඔක්කොම කරන්න ඕනේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය කියන රාමුව ඇතුලේ. ජාතිවාදය තමයි ISIS ත්‍රස්තවාදයට උවමනා පදනම. මේවා නවත්තන්න නම් අපි සූදානම් වෙන්න ඕනේ. අපි ඒ ප්‍රතිපත්ති රාමුව දුන්නාම තමයි ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි බුද්ධි අංශයි ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ. Thank you.